ඔබතුමා කිව්වා අලුතෙන් ගෙනලා නැහැ. අලුතෙන් ගෙනලා නැහැ. මේක දැක්කම පණගාටුවක්. එතකොට ඔය රාජ්‍ය සේවයේ තියෙන වාහනම තමයි ඔය. කවුරු හරි ඕවා පදිනවා. ඔබට මගහැරෙන පෝෂණය වෙනුවෙන් ඉන්ට්‍රසෝල්. ඔබත් ලින්ක් සුදන්ත වලින්ම දත්මදින්න. කාට පරිස්සම් කරගත්තොත්? අපි පරිස්සම්. ඔවා පාක් කළා නිකන් තියෙන්නේ නැහනේ. ඉතින් ඕවා තමයි පෙන්වන්නේ. නෑ ඉතින් ඕකට ඔය වගේ නිකන් සම්දර්ශන පැවැත්වීමෙන් වැඩ නැහැ. කමන්නෑ දේශපාලන ඕනම රටක එහෙම තමයි දේශපාලන වාසි ගන්න. කියන්නේ වාහන ගෙනාවේ නෑ කියන්නේ දැන් 2015 ජෝන් නමරතුංග පෙන්නපු 1600ක් වාහන තියෙනවනේ. ඒතර ඒකෙන් කොටසකුත් මෙතන තියෙනව වෙන්න පුළුවන්. ඔව් තියෙනවා. ඔව් එතකොට දැන් මේක අඩු වෙලා ඇත්තේ මොකද පෞගේ කාලේ වාහන නොගෙන හිටනා. හරි දැන් ඔබතුමා හරි දැන් ඔබේ ඔබ දැන් අමාත්‍යාංශ ගණනාවක ඇමතිවරයෙක් වශයෙන් හිටපු නිසා දැන් ඔබ යෝජනා කරන ක්‍රමවේදය මොකක්ද දැන් කවුරුත් මම යෝජනා කරපු මෙතර වාහන 800ක් නම් තියෙන්නේ මම ඕකට ගේන්න හැදුවේ මොකද මේ මේවක IT මේවක ප්‍රෝග්‍රෑම් එක. ඒ කියන්නේ සියලුම වාහන අරගෙන එක පූල් එකකට මේක කරලා IT ප්‍රෝග්‍රෑම් එකක් හදලා ඒ කියන්නේ අපිට මෙතන ඉඳලා බලාගත හැකි කොහෙද වාහනේ යන්නේ කොහෙද යන්නේ මොකද IT පූල් කියන්නේ දැන් IT එකෙන් මේවක දැන් ඔය මේවක තියෙන්නේ අපේ GPS සිස්ටම් එක ලොකේෂන් එක හොයාගෙන යන්නේ ආ හරි GPS ඒ GPS එක කරලා GPS ප්‍රෝග්‍රෑම් එකක් දැම්මා නම් ඔය ඔක්කොම වාහන කොහෙද යන්නේ කොහෙද දැන් ඔතන වාහන ඕක නෙවෙයිනේ තියෙන්නේ ඔතන ඉන්න රියදුරු අතුරු දාහන් කියන්නේ මොකද්ද මේ අතුරු දාහන් කියන්නේ ඔය කියන්නේ ඔය ඉතින් හැමදාම කියනවා හැමදාම පත්තරේක තියෙන 29 29ක් නැහැ බොරුනේ ඔය දැන් අතුරු දාහන් කියන්නේ සමහරලාට මහා ආණ්ඩුවේ ඉඳලා පළාත් සභාවට දෙනවනේ වාහනයක් එතකොට හිතන්නේ වාහනේ නැහැ කියලා